මම පාර්ලිමේන්තුවේ එක සැරයක් තිබුණා මේ උමාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්. මම අපීල්ලලා තිබුවේ. ඒකට ආවා ජගත් පුෂ්පකුමාර ඇමතිතුමා, ඩිලාන් පෙරේරා, ඒවකට පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති සිටි ලොක්ක මහත්තයා. එයාලා ආවා පාර්ලිමේන්තුවට. ආවට පස්සේ අර මෙහාට ඇවිල්ලා ජනතාවට සුරංගනා ලෝක මැව්වා වගේ පාර්ලිමේන්තුවේ අපිට සුරංගනා ලෝකම අවල පෙන්නුවා. හොඳ තිරයක දාලා මෙදි අර මේ සංවර්ධනය වෙන හැටි, ජනතාවට වන්දි ගෙවෙන හැටි, වතුර දෙන හැටි, දියුණු වෙන හැටි ඔක්කොම පෙන්නුවා. මේ වගේ උපනගර හදන හැටි පෙන්නුවා. ඔක්කොම අහන් ඉඳලා මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. දැන් මේක මම අධ්‍යයනය කරලානේ තියෙන්නේ. අහනකොට ප්‍රශ්න වලට උත්තර දී ගන්න නිලධාරින්ට අමාරුයි. ඊට පස්සේ ඇමතිතුමා බණිනවා නිලධාරින්ට මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම දන්නේ නැහැ නේ නිලධාරිනේ දන්නේ. මම එක ප්‍රශ්නයක් ඇහුවා මෙහෙම. දැන් මේ උමාවේ වතුර අවුරුද්දකට ගලාගෙන යන ප්‍රමාණය ගණනය කරලා තියෙනවද? ගණනය කරලා නැහැ. මම ඇහුවා ගන්න. දැන් දකුණට ගෙනියන්න හදන ජලයේ ප්‍රමාණය කොච්චරද? පුහුල් පොලින් හරවලා ඩයරබා වලින් හරවන මාත් ඇටිල්ලෝය කොච්චර ගෙනියන්න හදනවද? ඒ ගාන කියනවා ගඟේ යන ගාන කියන්න බෑ. ඊට පස්සේ නිලධාරි කියනවා ඒක තාම මැනලා නැල්ලු. මං ගෝ මංගාව තියෙනවා මිනුමක් කියලා. මංගාව තිබුණා මිනුම. මම මැන්නා නෙවෙයි. ඔබ දන්නව නේද මෙහි තිබුණා ඉස්සර ව්‍යාපෘතියක්, ඉහළ ජලාධාර ව්‍යාපෘති කියලා ව්‍යාපෘතියක් තිබ්බනේ. අවුරුද්ද පුරා යාලා මැනලා තියෙන ඉහළ ජලාධාර ව්‍යාපෘති. එකක් මැනලා තිබ්බා ඌව පන්නගම බලගල පැත්තෙන් එනවනේ මේක අතු ගංගාව. එතනින් මැනලා තිබ්බා. එතකොට එක ගංගාවක් මේ එනවනේ මේ ඔය වැලිමඩ අර සිනමා ශාලාව ගාවින් එනවනේ. එතෙන් ටිකක් උඩින් මැනලා තිබ්බා. අවසන් මැනුම පුහුල් පොලින් කරලා තිබ්බා. ඒ මිනුම් මං ගාව තිබුණා. මං ඒ මිනුම් පෙන්නලා කිව්වා මෙන්න මං ගාව මිනුම් තියෙනවා. ආවල් සංවිධානයේ මේව මැනලා තියෙනවා. මේක යන්නේ වතුර මෙච්චරයි අවුරුද්දකට. ඔයාලා මෙච්චර ගත්තොත් මේකේ මිනිස්සුන්ට අනාගතේ ජනගහනය වැඩි වෙනකොට වතුර මදි වෙනවා. බොන්න වතුරකෝ, වගාවට වතුරකෝ, බත්මැඩිල්ලට මොකද වෙන්නේ? උත්තර නැහැ. මෙන්න මම දීපු ප්‍රශ්නාවලිය. මේකේ මූලික ප්‍රශ්න 21ක් අහලා තියෙනවා. ඒකේ අතුරු ප්‍රශ්න තියෙනවා 150කට කිට්ටෝම් බලන්න. මේක ඇහුවේ 2009 4 6 වෙනිදා ඇහුවේ පාර්ලිමේන්තුවේ. ඔය ප්‍රශ්න ඇහුවා. අද වෙනකම් මට ওই ප්‍රශ්නවලට උත්තර ආවේ නැහැ.